සද්ධර්මශ්්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානන් වෙන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවකින් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන. ධර්මානුකූලව මෙලව යහපත් කරගඩත් යහපත් වුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ ධර්මශ්‍රවනයට සූදානන් වෙෙන්. පින්නතුනි මේ ධර්මදේශනාවේ මාතෘ කාව හැටියට අපි අදත් සාකච්ඡා කරන්නේ ධම්ම දායාද සූත්‍රයමයි. ශාස්තෘූ දායාදය මොකක්ද කියන කාරණාව පැහැදිලි කරෙන මේ අති උතුම් සූත්‍රදේශනාවේ හතරවෙනි දේශනාවයි මේ සිදු කරන්න සූදානන්වෙෙන. භාග්‍යතුන් වහන්සේගේ දායාදය කුමක්ද. තුන්වෙනි ධර්ම දේශනාවෙන් කරුණු පැහැදිලි කරලා නතර කරපු තැනෑ අපි සඳහන් කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධම්ම දායාද ප්‍රතිපදාව මම මේ ලෝක සත්වයාට යහපත පිණිස දේශනා කරනවා කියට. විශේෂයෙන් ධම්ම දායාද සූත්‍රයේ දේශනා කරන්නේ භික්‍ෂූන් වහන්සේලාට. නමුත් ඒක අපි සියලු දෙනාටම ඉතාම වටිනවා. බුදුරජාණන් වහසු පැහැදිලි කළේ මේ දේශනාවෙන් අපි කලින් සාකච්ඡා කළා සව්පසේට දායාද නොවෙන්න ධර්මයට දායාද වෙන්ට. එහෙම දේශනා කරමින් සඳහන් කලා ධම්ම දායාද ප්‍රතිපදාව ශික්‍ෂාකාමී කුල පුත්‍රයන්ටයි කියලා කෞ්ද මේ ශික්‍ෂාකාමී කුල පුත්‍රයෝ කියල කියන්නේ සඳහන් කලා මහනෙන කුලපුත්‍රයෝ කියල කියන්නේ කෞද එක වෙනම ධර්මයේ සඳහන් කරනවා කුලපුත්‍රයෝ කියල කියන්නේ ඉතාම උසස් වූ කුලයක උපන් අයට කියනවා ජාතිකුලපුත්‍ර කියලා. ඉතාම උසස් කුලවල ඉපදිච්චයි. දැන් එහෙම සඳහන් කරහම කෙනෙකුට හිතෙන්ඩ පුළුවන් ඒ බ්‍රාහ්මණ වෙන්ඩ පුළුවන්. ඒ ශස්ත්‍රය වෙන්ඩ පුළුවන් ඒ වයි්‍ය වෙන්ඩ පුළුවන්. මේ උසස් කුලවල කියල සඳහන්කලේයි. බදුරජාණන්හන්සේ සඳහන් කළේ එහෙම පිරිසකට නෙවෙයි කියන බවම සඳහන් කරනවා. එහ කෞුද උසස් කුලපුත්‍රයු. මේ පැහැදිලි කිරීමත් එක්ක අපිටත් හිතන්ඩ පුළුහන් මමත් උසස් කුලයක උපන් කෙනෙක්ද කියලා. එනම් මෙතර පැහැදිලි කරනවා මේ සාමාන්‍ය ජනතාවට වඩා උසස් පැවතුම් ඇති අයටයි උස් කලපුත්‍රරයෝ කකේවි ඒකයන්නේ මෙතන පැහැදිලි කරනවා හොඳට ඉඳගණ්ඩ දන්නවා හොඳට ඉඳගණ්ඩ දන්නවා කියල කියහම් කාන්තාවක් කොහොම වාඩිවිය යුතුද පුරුෂයක් බිම වාඩිවෙන කොට කොහොම වාඩිවිය යුතුද කාන්තාවක් කොහොම ඇඳුම් ඇඳිය යුතුද කොම ඇඳුම් ඇඳිය යුතුද මේ කාරණාවල් මනාව දැනගන්න ඕන ඉඳගන්න හැටි ඇඳුම් අඳින හැටි ඇඳුම් අඳන්නේ මොකටද මේ කරුණු හරි වටිනෝ සමහර වෙලාවට අදනම් අපිට සමහරය ඇඳුම් ඇදගෙන ඉන්නවා දැක්කහම හිතෙනවා ඇඳුම් අඳින්ට ඕන මොකටද කියන එක අර්ත්‍රයවත් දන්නේ නෑ වගේ කියලා මේ උසස් කුලපුත්‍ර ගනයට උසස් කුලවලට අයිතියි ගනයට බැටෙන්නේ නෑ.දකට හොඳට ඇඳුම් අඳින් දෝන හොඳට ඉඳගණ්ඩ දැනගනින් ඩෝන එළඟට සඳහන් කළා හොඳට ආහා අනු භව කරන හැටි දන්නවා මේ උසස්සයි. එ කොහොමද හොඳට ආහාර අනු භව කරන හැටි කියලකෙන්. ැ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට න වෙනම දේශනා කලා මේ ශාසනයට ආපු කිසිමෙ කිසිම කාරණාවක් නිසා අවශේෂ ජනතාවගේ දෝෂාරෝපනයට ලක් නොවිය යතුයි. තමන්ගේ හැම ඇවතුම් පැවතුමක්ම අන් අය පැහැදවීම සඳහාම වියයුතුයි. එතකොට තමයි ශාසනික පරමාර්ථය ඉදිරියට ගෙනියන්න පුළුවන්වෙෙන්. එහෙම කෙනෙකුට තමයි බුදුරජාණන් වහසේගේ බලාපපුරොත්තුව. මුදුම් පත් කරන්න පුළු හං වෙන්නේ. එනම් මෙතන ආහාර හොඳට ආහාර ගණ්ඩ දන්නු භික්‍ෂූන් වහන්සේ ට කොහොමද දේශනා කළේ මහනෙන ආහාර අනුභව කරන්න කොට චපු චපු හඬ නගමින් ආහාර අනුභව කරන්න ලපා. එතකොට ආගන ඉන්නයට ඒ හඬ පිළිකුල් සහගතයි. ඒ අයිගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා. ඒ ශ්‍රමණ සාරුප්ියයට ගැලපෙන්න්නේෙන කාටක් ගැලපෙන් නෑ නමුත් ශාසනය කොහොමත් අගේ කරන්නේ. එලකට මේ සුරු සුරු හඬ නගමින් යමක් පානයේ කරන්නඩිපා. අපි සමහර වෙලාවට උණුසුම් දෙයක් වගේ පානය කරන වෙලාවට අපිට ඇහෙන්කෙනෙක් සුරුස් ගාල හඬක් නගමින් පානය කරන අවස්ථාව. න සුරුසුරු කාරකං බුංජිස්සාමි සුරු සුරු හඬ නගණ්ඩිපා ට දාන වලඳලා ඉවරය වෙලා අත ලෙව කණ්ඩිපා එක හරි පිළිකුල් පාත්‍රය ලෙව කණ්ඩිපා තොලකට ලෙව කණ්ඩිපා එක බලාගනීනකට හරි අසූභනයි න හත්ත නිල්ලේහකංකත්වවා න ඔට්ට නිල්ලේහකංකත්වා න පත්ත නිල්ලේහකංකත්වවා ලෙව කණ්ඩිපා විදිහෙට දකින්න අයගේ පැහැදීම ඇතිවෙන විදිහට ආහාර වලඳන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ නිශසනය පෙන්න ලතියෙනවා දුටුවන්ගේ පැහැදීම ඇති කරන්නඩුවන ධන පාත්‍රයේ බෙදාගත්තහම් පාත්‍රයට යොමාගත්ත නැත ඇතුව ආහාරණු බහ කරන්න වටපිට බලන්ඩෙපා කතා කරන්න එපා ආහාර වැලඳීම භාවනාවක් බවට පත් කරග භාගිතුන් වහසේ ධනවලඳනකොට භාගිතුන් වහසේ දංවලඳපු හැටි සඳහන් කරනවා භාගිතුන් වහසේගේ ශ්‍රීහස්තය පාතරා දහතුව ඇතුළට යොමු කරලා පාතරේතියෙන් ආහාර වයන්ජනත් එක මිශ්්‍ර කරන වෙලාවට එමනත් අපි කියන විදිහට අනන්න වෙලාවට ශ්‍රීය ඇතුළේ ආහාර කොටසක් නෑ. ශ්‍රීමකය ඇතුළේ හපන්නේෙ නෑ අනන වෙලාවට මකය විවේකව තියනවා හපන්නේ. ඊලකට ශ්‍රීහස්ත දහත්වේ තියෙන ආහාරටික ශ්‍රීමඛහෙට තැන්පත් කරහම ඒ ආහාර හපන්න තුරු හපල අවසන් කරලා ශරීරය තුළට ගමන් කරවන තුරු. තරේ ඇතුළේ අත විවේකීව වැඩයි තියෙනවා මේ හපන අතරේ අනන්නෙ නෑ එනම් අනන වෙලාව හපන්නේ නෑ හපන වෙලාව අනන්නෙ නෑ අනනකොට ඒක භාවනාවක් හපනකොට ඒක භාවනාවක් වටපිට බලන්නේ න කතා කරන්න නෑ දකින කෙනෙ කරී පහදිනවා සිහියෙන් දන් වලඳන බව හැමෝම හොඳට දන්නවා හැම මොහොතම සිහියය පවත්ව්ඩ දේශනා කරපු මේ ශාසනයේ ආහාර අනුභව කරන වෙලාවත්. ඉතාම සිහීම්ම තමයි පවත්වඩ කියලා භාගිතුන් වහස දේශනා කරී. එදකට මනාව ආහාර අනුභව කරනවා කියලා කියහම ඔයවාගේ කරුණු අන්තර්ගතයි තවත් බොහෝ කරුණු ඔය පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. එළකට සඳහන් කළා වැඩිහිටියන් ළඟ කටයුතු කරන හැටි දන්නවා. සෞද මේ උසස් කුලපුත්‍රයා අම්ම තාත්ථගාව හැසිරෙන්නේ කොහොමද වැඩි මහලු සහෝදර සහෝදරියෝගාව හැසිරෙන්නේ කොහොමද ආගන්තුක අයගාව හැසිරෙන්නේ කොහොමද මහා සංගයාළඟ හැසිරෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ළඟ කටයුතු කරන්නේ කොහොමද? මේ කරු හොදට දන්න අගුරුවරයා ළඟ හැසිරෙන්නේ කොහොමද. නමුත් ඒක හරියට නොදන්න කෙනා සංවරයක් නෑ සංවරයක් නැති පුද්ගලයා සමහරලාට අම්මා අස්සනුත් දුවනවා. තාත්තගේ අස්සනුත් පනිිනවා. සමහට කරට උඩිනුත් පනිිනවා ගුරුවරයා ඉන්නවා වැඩිහිටියෝ ඉන්නවා සංගරතනය ඉන්නවා එහම සිහිකල්පනාවක් නෑ. එකට බුදුරජාණන් වහස ඟ හැසිරන්නේ කොහොමද. මේ ශ්‍රද්ධාව මනිනතැන් ප්‍රඥ්ඥාවන්තයෙක් දැක්ක හම මේ අයගේ ශ්‍රද්ධාව කොහොමද කියලා බලනො. ද අද බුදුරජාණන් වහන්සළඟ හැසිරෙන්ඩ භාගිතුන් වහස නැහැ කියලා පිහිතනවා. නමුත් පන්සල කියල කියන්නේ බුදුරජාණන් වහස වැඩඉන්න තැන සෑම පන්සලකම බුදුරජාණන් වහස වැඩඉන්න එන අද භාගිතන් වහස වෙනුවෙන් බෝධී වහස වැඩඉන්න චෛත්‍යරජාණන් වැඩඉන්න සදාතුක දාතුන් වහන්සේ වැඩඉන්න ඒ කියන්නේ බුදුරජාණන් වහස වැඩන්න එන එතන බුදුරජාණන් වහන්සේ ළඟ හැසිරෙන ක්‍රමේයටට හැසිරෙන් රෝන. මේ සූත්‍රයේම අපි මුලින් සඳහන් කළා බුදුරජාණන් වහස කෑකෝ ගහනුවට සද්ධ බද්ධ කරනවට කැමතිනය කියලා. එහෙම පන්සලේ ගිහිල්ලා අපි දරූ කෑකෝ ගහනුවට බුදුරජාණන් වහන්ස කැමතිද ඒමන අපි බුදුරජාණන් වහන්සේ ළඟ ඇ ැටිදන්නැති නිසා අපේ දරුවෝ හික්මොවල නෑ උසස් කුලපුත්‍රයෝ බවට පත්කරවඩ අපි කටයුතු කරල නෑ අන්න ඒක නිසා ඒ ගෙදර හිටියත් සෙල්ලන් කරනවා. බෝමලුවවෙත් සෙල්ලං කරනවා. සෑමලුවවෙෙත් සෙල්ලං කරන කෑකෝ ගහනෝ උසස් කුලපුත්‍ර ගනයට අපි කවදද යන්නේ කියන කාරණාව ගෙන සෑහෙන්ට අපට හිතන්ද ති. සහර වෙලාවට මේ උසස් ප්‍රභහුවරයෙක් අපිගේ ජනාතිපතිතුමා පන්සල ඇවිල්ඩ නාක හාමුදුරුවොත් එක කතා බහකර කරින්න්න. හැබ අප කිසිදු දරුවෙකුට පන්සලේ කෑකෝ ගහඬ දෙන්නේ. හැම්ම ළමයෙක්ම අපේ ළඟ තියාගෙනඉන්න ප්‍රභහුවරේක්ක ඇවිල්ල. රටේ ප්‍රධාන පුරවැසිය අපේ පන්සල ඇවිල්ද. ඊට වඩ කොච්චර උසස් දෙබුදුරජාණන් වහස. කොච්චර වන්දනී යද පූජනීයද බදුරජාණන් වහස. අප එදාට ගිහින් ළමයිටික සංවර කරල නෑ. අ ඒ නිසා මෙතන සඳහන් කලා වැඩිහිටියන් ළඟ කටයුතු කරන හැටි දන්නවා. ගරු කටයුතු අය ඇසුරු කරන හැටි දන්නවා. මේ කාරණා දෙකම මෙතින් ටන්තර්ගතයි. වැසිකිෙලි කැසිකිෙලි භාවිතා කරන හැටි දන්නවා. බැසිකිලිය පාවිච්ි කරහම්. ත්ෙනෙකුට කිසිම අප්‍රසන්න හැඟීමක් නැතිව. ඒ වැසිකිලිය පාවිච්ි කරට පුළහන් විදිහට වැසිකිලි පිරිසිදු කරලේන. වැසිකිලියත් එහෙමයි කැසිකිලියත් එහෙමයි. පාවිච්චි කරල් නැවත ආපහෝ හැරිල බල් පිරිසිදු වෙලාද කියලා හොයලබල් නැත්තං නැවත පිරිසිදු කරල් තමන්ගේ අඩිපාරවල්ල ලති බිච්චු කුණුතියෙන්ට පුළුවන් බැහැරපු අද්‍රගව ැ තැන රැදිල තියෙන්ට පුළුවන් මම යනකොට එහෙම තිබුණොත් මට අප්‍රසන්න බවක් ඇති වෙනවා වගේම මම එහෙම බාගිට සුද්ධ කරල ගියොත් එන අන් අයටත් ඒ අප්‍රසන්න බව ඇතියෙනවා. අන්න එහෙම නැතුව වැසිගිලිය කැසිකිලිය හොඳට යම් කෙනෙක් පවිත්‍ර කරල තියෙනවන. ඒ කාරණාවත් සඳහන් කරනවා මේ ආදී වශයෙන් බොහෝ කරුණ පැහැදිි කරන්න පුළුවන් මේ කවුරු ගැනද කියන්නේ මේ තමයි කුලපුත්‍රයන්ගේ හැටි. උසස් ජාතියක ඉපදිච්චායි. ජාතිකුල පුත්‍ර ඒ අය තමන්ගේ යුතුකම මනාව දන්නවා. කුඩා කාලිඳලා මනාව උගන්නලා තියෙනවා. අද කුලපුත්‍රය හොයන්ට මංහිතන්නේ හරි අමාරුයි. ොකද වැසිකිලියකට ගියත් අපි විශේෂයෙන් දකිනවා පාවිච්චි කරලා පිරිසිදු කරලා යන්න කෙලා දැන්වීමක් තියෙන. එදකොටේඒ දැන්වීම තියෙන්නේ සත්වූන්ට නෙමේනි. හොඳට උසස් මනසක් තියනවා යයි කියපු මිනිස්සුන්ට. එනම් මේ ශාසනය කතා කරන උසස් ජාතිකුළ පුත්‍රරේක් බෝඩ් පත්තෙන්ඩ. අපි කොයි තරං දේවල් ඉගන ගණ්ඩෝනෙද කොයි තරං දේවල් දැනගණ්ඩෝනෙද කොයි තර හික්මෙන්්ඩෝනද කියන කාරණාව පැහැදිලි කරනවා මෙතන මේ උසස් ජාතිකුල පුතරයෝ කියල කෙනෙන්න එවන්න අයට උසස් කුලවල ඉපදනා කියල කියන්නේ මෙන්න මේ ආචාර ධර්ම මනාව දන්න පවුල්ලො ල ඉපදිච්චායට. නැතු අර බ්‍රාහ්මද ශස්ත්‍රයද ශුද්‍රදවයි වශ්‍යද කියන කරණාව නෙමෙයි. බ්‍රාහ්මණ නෙමෙයි ශස්ත්‍රය නෙමෙයි වශ්‍ය නෙමෙයි. මේඇයට මේ උසස් කුල පුත්‍ර කියතින්. එ බුදුරජාණන් වහසේගේ ධර්මදායාදය කාටද මෙන්න මේ උසස් කුල පුත්‍ර යන්ටයි කියලා දේශනා කරලා තියෙනවා. පිළිවෙත් ඇති අයට මෙතන ජාතිකුල පුත්‍ර කියලා කියලා. මනාව පිළිවෙතට පිළිපන්නාය ජාතිකුල පුත්‍ර නමින් හඳුවන බව නැවත සඳහන් කරනවා. පිනතන යම් කෙනෙක් මේ ශාසනය තියෙන උසස්ම ප්‍රතිපත්ති දැනගෙන තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඊට අනුව කටයුතු කරනව නං ඒ පුද්ගලයා මේ ලබාගත්ත මනුස්ස්‍ය ජීවිතයට හොඳ සාධාරණය කරන කෙනෙ කාගෙන්වත් බැනුම් අහන්ඩි නැති කෙනෙ කවුරුවත් පිළිකුල් සහගත මුහුණින් තමන්දිහා බලන්නේ නැති කෙනෙ අන්න එහෙම පිරිසක් තමයි ශාසන විශේෂයෙන් අගී කරලතිය ඉළකට සඳහන් කරනවා යම් උසස් හැසිරීමක් ඇති කරගත්ත නං ඔවුන්ට කියන්නේ ආචාරකුල පුත්‍ර කියලා. පිඳතින ආ ඒ සඳහා මුලින් උපන් කුලය බලපාන්න නෑ කියලා විශේෂයෙන් සඳහන් කරනවා. උපන්න කුලේ නෙමෙයි බලපාන්නේ ඉපදුනාට පස්සේ ජීවිතය ගොඩනග තති නැට. ත් ගඩනගල යන හැටීමින සදක සලකන්න. ඊලකට මේ ශාසනය එවන් කුලපුත්‍රයන්ටයි තැනක් තියෙන කල සඳහන් කරන. මේ ශාසනය හොඳ පිළිගැනීමත් තියෙනවම් එවන් උසස් කුලපුත්‍රයන්ට විතරයි පිළි ගැනීමත් තියෙන. අන්නේ නිසා අඩ්ඩුම්ම තරමයේ ආචාර කුලපුත්‍රයෙක් වත් වෙන්ඩ ඕන කෙල සඳන්කරනවා භික්ෂූන් වහන්ස නමක්ගැ සහකරලු. භක්‍ෂූන් වහසලර තියෙනවා වෙනම වත් පිළිවෙත් කියල කොටස ඒ වත් පිළිවෙත් අතර ආචායවත් උපාද්‍යවත දාන ශලාවවත වච්චකුටියේවත මේ අධි වශයෙන් විශේෂ වත් පිළිවෙත් ක්‍රමයක් තියෙනවා මේ හැම වතක්ම අඩු නැතුව සම්පූර්ණ කරන්න වග බලාගන්න වනං ඒ භික්ෂුවත්ත මේ ආචාරකුල පුත්‍ර ජාතිකුල පුත්‍ර ගණයටනවා යම් කෙනෙක් කොයි තරං හොඳට සිල් රැක්කත් වැඩක් නෑ කියලම විශේෂයෙන් සඳහන් කරනවා වත පිළිවෙත අත්හැරලනං. වත පිළිවෙත අත්හැරලා කොයි තරං සිල් රැක්කත් මේ ශාසනයේ විශේෂ අධිගමයකට යන්න පුළහංකමක් නැති බවම සඳහ කරනවා ආ ඒ නිසා සඳහන් කළා වත්ත න පරිපූරති වත්තංන්න පරිපූරෙන්තිී න සීලං පරිපූරති වතසම්පූර්ණ වෙච්ච නැති කිසි තැනක සිල් සම්පූර්ණයි කළ හිතන් දෙපාකල සීලයේ එක අංගයක් වත පිළිවත කෙනෙක්. අන් ඒනිසා සඳහන් කළා මේ ශාසනයේ මේ දම්ම දායාද ප්‍රතිපදාව ශික්ෂා පදයක් හැටියට බුදුරජාණන් වහන්සේ පණවන්නේ නෑ කියලා. විනේ පිටකේ කිසිම තැනක ධම්මදායාද ප්‍රතිපදාව ශික්ෂාපදයක් හැටියට පනවන්නේ පනවන්නේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව හික්මෙන් කැමති හැම භික්‍ෂුවක්ම මේ ප්‍රතිපදාව ඉතාම ඉහලින් ගරු කරනවා ශික්ෂා පදයක් ගරු කරනවාගේ. ඇයි දම්ම දායාද ප්‍රතිපදාව ශික්‍ෂාපදයක් නොකලේ කියන කාරණාව අපි තුන්ගනි දේශනාවෙන් සාකච්ඡා කළ එන්ද ශික්ෂාපදයක්ටට පනවලා නෑ නමුත් මනාව මේ ශාසනය දන්න භික්‍ෂුව ඒ ශික්ෂාපදයක් තරමටම ගරු කරනු සඳහන් කළ මේ බුද්ධ වචනය ඉතාම උසස් සද්ධාවක් තියෙන කෙනෙකුට නම් ආග්ඥාව බදුරජාණන් වහස වචනය ශ්‍රද්ධාව තියෙනකුට කෙනෙකුට ආග්ඥාව හැම්ම බුද්ධ වචනයක් මාග්ඥාව ආග්ඥාවක් කියල කියන්නේ මනාව තහුරු කරලායි තිෙන් අප යෝකට අනක් කියල කියන මේ එක රජ්ජුරුවන්ගේ අන්න එ රාජ ආග්ඥාව කියනක අනි වාර්ම පිළිපදින්ද පිළිපදින්ද වෙන. එනම් ශ්‍රද්ධ වන්තයාට බුදුරජාණන් වහන්සේගේ හැම වචනයක්ම එකද වචනයක්වත් උල්ලංගනය කරන්න හිතන්නේ නෑ ශ්‍රද්ධාවන්තයා කියන කාරණාවයි තන සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ වචන දේශනා කරන්නේ පාරමිතා පුරණ අතරතුර නෙම ඉපිනතුනිි. අපිට මේ සංසාරෙන් එතරයන් මෙන්න මෙහෙම කටයුතු කළ යුතුයි කියලා දේශනා කළේ පාරමිතා පුරන කාල නිමයි. යම් දෙයක් බාගෙට දැනගෙන නෙමෙයි. දැනුම සම්පූර්ණ කරන්නේ නැතුව නෙමෙයි මේ වචන දේශනා කළේ පාරමිතාපුරලා ඉවර කරලා. මේ ලෝකේ අවබෝධ කරගත යුතු තා යම් ධර්මතාවයක් තියෙනවාද එ සියලුම ධර්මතාවයක් අවබෝධ ක ඉවරවෙලා තමයි අපිට දේශනා කළේ මෙන්න මෙහෙම හැසිරිය යුතුයි. මෙන්න මෙහෙම කටයුතු කළ යුතුයි. මෙ මෙහම හික්මිය යුතු කියල දේශනා කළේ මේලෝක සියල්ලම සියල්ලම දැනගෙන. බාගිට දැනග එහෙම නෙමි. කොච්චර කාලයක්ද මහාකල්පා අසංකෙයකුත් මහාකල්ප අසංකය විශස්සකුත් තවත් මහාකල්ප ලක්ෂ එකක් පාරමිතා සම්පූර්ණ කරලා. මහාකල්පා අසංකය විස්සයි ලක්ෂ එකක් තරන් අපිට හිතකින්වත් හිතන්ඩ බැරි. අත්ති දීර්ග කාල පරාසයක් පුරාවට මේ ස්වභාව ධර්මය පිළිබඳව පුද්දුම අධ්‍යනයක් කළ. මේ විශ්වධාතුව පිළිබඳව පුදුමාකාර ගවේෂනයක් කළ. පරීක්ෂණයක් කළ. ඉස්සියල් අවසානතමයි මෙය මෙහෙමයි කියලා නිගමනය කළේ. ඒ නිගමනය. මොන හේතුවකින්ත් වෙනස්වෙන්නෑ කල්පුවත්ලඟ වෙනස් කරඩත් බෑකාටුව එක අනුමාන කරලා පණුවපු කාරණාවක් නෙමයි මනාව අවබෝධ කරලා දැනගෙන ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කරලති ඒයි සඳහන් කළේ හැම්ම බුද්ධ වචනයක්ම ආග්ඥාවක් මිස නිකම් පැනවීමක් වෙඩි නැකිල් හැබැයි කාටදේ ශ්‍රද්ධාවන්තයට විර. ශ්‍රද්ධාව නැති අයට එක වටින්නේ නෑ. පින්තිනේ මේ කාලේ වෙන කළයුත්තක් නැති නිසා ධර්මය දේශනා කරනවා මිස අඩ්ඩුම තරමේ මේ ධර්මය දේශනා කරන්නවත් අපට සුදුසුකමක් නෑ කියන කාරනාව තමයි කියන්නව. ඇයි එහෙම සඳහන් කරන්නේ. ලෝතරා බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයාට ධර්ම දේශනා කරඩ මහාකල් පාසංකෙ විශ්සකුත් ලක්‍ෂය මේ කාරණාව හෙව්වා මහාකල් පාසංක්‍ය හතරකුත් ලක්ෂේක එකයි බින්දුු එකසිය හතල හේව හතරක් නැත්තං හතරයි බිින් එකසිය හතලිහෙකුත් ලක්ෂේක නියත විවරණයෙන් පස්සේ ලෝතුරා බුද්ධත්වය වෙනුවෙන් පාරමිතා පිරුවා නමුත් දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ නියත වෙවරන ලබපු සුමේද තා පිසතුමාගේ තරම කොහොම වඩ ඇද පංචාභිග්ඥා අෂ්ඨ සමාපත්තිලාබී අවුරුදු කීයක් ආවෂතිබනද අවුරුදු ලක්සයක් ආවශ්‍යතියෙන කාලී කාල සමේද පසතුමාගේ තවශාවවරුදු ලක්ෂයක්. පංචාභිග්ඥාෂ්ට සමාපත්ති කියලකීවේ දීපංකර භාගිතතුන් වහසගේ ශාසනයෙන් සුමේද තා ප්‍රසතුමා බනකීවනං මිනිස්සුන්ට අපාය පෙන්න්න පෙන්න්න බන කියඩ පුළු හං කෙනෙක්. නිකම් අපායක් තිබ්බ කියල කෙනෙක් නෙමෙයි අපාය පෙන්නන්ඩ පුළුහං ඉර්ධයක් තිබුණ. අභිග්ඥාවක් තිබුණ දිවිය ෝක කියන්නේ මෙහම තැනකට බ්‍රහමලෝක කියන්නේ මෙහෙම තැනකට කියලා මිනිස්සුන්ට දෑසට දකින්ට පෙන්නලා දේශනා කරන්න පුළුව හන් තරන් හැකියාවක් සුමේද තාප්‍රසතුමාට තිබුණා. නමුත් ඒ සුමේද තාපසතුමා ධර්ම දේශනා කළාද ධර්ම දේශනා කළේ නෑ සුමේද තාපිසතුමා කළේ ධර්මයේ දේශනා කරන්න තවත් ඉගෙන ගත්තා. තවත් අධ්‍යනය කලා. එ එතන ඉඳලත් මහාකල් පාසංක්‍ය විශ්යි ලක්ෂයේක. මහාකල් පාසංක්‍ය හතරයි ලක්ෂයක සාරාසංක කල්ප ලක්ෂය පාරමිතා පුරලා ලොවතුරා බුද්ධ රාජ්‍ය ශාක්ෂාත් කරගෙන තමයි අපිට ධර්ම දේශනා කළේ. උන්වහන්සේ ධර්ම දේශනා කරන්න පුරුදදුවෙච්ච තරම්. උන්වහන්සේ ධර්මය දේශනා කරන්න අධ්‍යේනය කරපු තරම් න්හස ශ්ව භාවය අවබෝධ කරගත්තු තරම් මිනිස්සුන්ට බණ කියන්ට. අපි එහෙම අධ්‍යනය කරලද අපි එහෙම අවබෝධ කරලද අපි එහෙම මොකුවත් කරලන. ඒයි මම සඳහන් කළේ එහෙමනං මේ ධරුම මේ දේශනා කරඩ අපට කිසිම සුදුස සුදුසුකමක් නෑ කියලා. එ තරම්ම ගැඹුරුයි මේ ධර්මයඒ තරම්ම උත්තරී තරයි මේ ධර්මය එ බණ පදයක් හරියට වැටහුණොත් නිවන් අවබෝධ කරන්න පුළුව. නමුත් එහෙම තත්ත්වයක් තියෙන කොටත් අපි ධර්මය දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ යම් කරුණාවක් තියෙන නිසා මිසක් නැත්තං මේ ධර්මය දේශනා කරන්න අපිට කිසිම යිතිවාසියිතිවාසිකමක් නෑ පාරමිතා පිරන්්ඩ බෝසතාානන් වහන්සේ ඒ තරම් උතුම් තැනක ඉඳල හිතුව මිසා බණ කියඩ හිතුවේ නෑ. සුමේදතාපසසිතුමා බණ කියඩ හිතුවේ නෑ. සුමේදතාපසිතුමා හි පාරමිතාපුරන්්ඩ. බෝසතාානන් වහන්සේ ධර්මදේශනා නොකලා නෙමේ බෝසධන් වහසේ ධර්මදේශනා කරපුත ඕන රම් ධර්මය පැහැදිලි කරනවා. නමුත් ලෝක සත්ත්වයාගේ නිවන්නේ. ව්‍යවෘත කරල දේශනා කරඩ අච්චර හැකියාවක් තිබුණ මොහොතකත්. අභිඥ්ඥා ලාබීව ඉඳගනත් මම තව තව ඉගෙන ගත යුතුයි. මම තව පාරමිතා පිරිය යුතුයි කෙල හිතුව මිසා බනකෙන්ඩ හිතුීම නෑ. ඒකයි මම සඳහන් කළේ අපි සුදුස අපි සුදුසු මදී එහෙමනම් කියලා. නමුත් පිනතින බෝසතාණන් වහන්සේ ධර්ම දේශනා නොකලාම නෙමෙයි කියන කාරණාවත් සේපත් කලා ධර්මදේශනාක් කරපු තැන් තියෙනවා අබුද්දෝත් පාද කාලවල පවා ඕන තරං බෝසතන් වහස ධර්ම දශනා කරලා තියෙනවා නමුත් ලොවතුරා බුදුුවරු වැඩඉන්න කාලී බොස්තන් වහසේ ධර්මදේශනා කරන්න ගීපු බව ලොකුවට කොහෙවත් සඳහන් වෙලා අබුද්දෝත් පාද කාලවල දේශනා කරලා තියෙනවා ඒ නිසා සඳහන් කළ යම් ගමනක් යන්ඩ යම් කෙනෙක් පිටත් වනහම අපි ගමනක් යන්ඩ පිටත් වනහම අපි අවශ්‍ය තැනට ඉලක්කය ගාවට යන්න්න පාර දන්නේ නෑ ඒ නිසා නොෙක් තැන නතර කරර නතර කර කර පාරහනෝ අහවල් තැනට යන්නෙ කොහෙන්ද ආවල් තැනට යන්නෙක් කොහොමද අපිට පාර කියන කෙන ට පාර කියවා තවකිලෝමීට මෙච්චරක් කියන්ඩ එච්චරක් ගියහම් මෙහම හන්දියක් තියෙනවා ඇතනින් මෙහට්ට හැරෙන්ඩ ඒ පාරදිගේ යනකොට මෙහම තැන කම්බ වෙනවා අතනින් අහන්ඩ අපිට හොඳට එයා මග කියලා දෙනවා නවත් පතින තවට්ටික් දුර යනකොට එක්කෝ ඒ මනු සයා කියාපු හන්දියේ නම අමතක වෙලා එහෙමනැත්තන් ඒ මනු සයා කියාපු මග සලකුණු අමතක වෙලා ආයත් කියනවා තවතැනකින් අහමු. සමහර වෙලාවට නොදන්න ප්‍රදේශයක තැනක් හොයාගෙන යනකොට අඩ්ඩුම තරමේ හත් අට පොලකින් හරි නතර කරලා එතින්ට යන් අපි පාරහ. පාර කොච්චර කියලා දුන්නත් අපිට පාර මතිකනේ. එහෙම නං පැහැදිලිව මගසලකුණු සමගම කියල තිබනත් අපිට පාරවරදිීම. අ නිසා නොපෙන් එන පාරක් දිගේ නිවනට යනකොට ැ මේක පෙනිපෙනී යන පාරක් වරදින්නේ නමුත් නිවනට යන පාර පේනවද ඒ පාර කාටවත් පෙන්න. එද හරියටම මග සලකුණ කියන්නේ ඕන. හරියටම පාරට පිවිසෙන හැටි කියල දෙන්න දන ඒක ලේසියෙන් කෙනෙකුට කරන්න පුළුහන්ද. මේ පෙනි පෙනී යන සාමාන්‍ය ලෝක පාර්වලුත් වැරදි වැරදි යනකොට නිවනට යන පාර අපිට කොච්චර වරදිනවාද. මේ සංසාර එච්චර වැරදිච්ච නිසා නේද මහා සාගරයේ ජලට වඩා කඳුළු සාගර පුරෝ පුරෝමීයන් මහා සාගරයේ ජලට වැඩියේ බෙල්ල කපාපුතනින් ලේගල්ල තිය න එක්කෙනෙකු. ඒ තරං දිග සංසාරික මේ යන්නේ මේ පාර හොයාගන්න බැරිවිච්ච හිදන්නේ. නැතු බුද්ධාන්තර මුණ නොග හිච්ච හින්දද. බුදුවරු නම් මොන තරන් මුණගහෙන්දත්. අප මහා බෝසතානන් වහන්සේට පන්ලක්ස් දොලොස් දස් විසි හත් නමක් මේ මහාකල් පාසන්කෙ විස්් අයි ලක්ෂයක තුළුණ ෙහ ඔය බුදුරජාණන් වහන්සේලා අපිට මුණ ගෙහින්ට නැතුව ඇද උන්වහන්සලගේ රූපකයින් දැක්කෙ ැ උන්වහන්සේලාගේ දහම පවතින කාලවලා බීප දෙෙන්ට නැතුව ඇදද අපි මේ වගේම බන හන්ඩ නැතුව ඇද දේ කාලවල කාලිත් බනැහුව ඒ කාලෙත් භාවනා කළ ඒ කාලෙත් අපි සිල්ගත් නමුත් අපිට තාම නිවනට ඇන්ඩ බැරි ඒ කාල ඉඳලම නිවන් දකිත්වා කිය ප්‍රාර්ථනා කෙරවා ඒ කාල ඉදලම නිවන් දකිඩ කිය හුගක් දේවල් කළ ඒ කොච්චර දේවල් කළත් අපිට පාර වැරදිලාම නිසා තමයි තාම ඒ කියන නිවට ඇඩ බැරරිවු ඒ නිසා නොපෙන්න පාරක් දිග කෙනෙකුට නිවනට යන්ඩ කියනකොට මොන තරං නිවැරදිව ඒ පාර කියන්ඩ ෝ නද නිවනට යන පාර කොයි තරං නිවැරදිව ඒක පෙන්න්න්ඩෝ නද ඒක පෙන්නන්ට ලෝතුරා බුදුරජාණන් වහන්සේම සමත් මිස මහරහතන් වහන්සේලාම සමත් මිස පෘතජජනපී ඒ මඟ පෙන්න්නට ලොකු සමත්කම ලොක සදුසුකමක් දරණ අය කියලා හිතෙනවද. එහෙම සමත්කමක් එහම සුදුසුකමක් අපට ඇත් අපිට ඇත්තේන සුගතියට යන පාරත් හරියටම කියන් ඩෝන නිවනට යන පාර හරියටම කියන් ඕෝන වගේ සුගතියට යන පාරත් හරියටම කියන්දෝන. එහෙම නැත්තං නොපෙනෙන්න පාරක යන්ඩ හදන මේ ශ්‍රාවක්‍ය අතර මං වෙන හරිටම කියන්න බෙතින්න. ඒ කියන්න ඕන්නේ හරියටම කියන්න පුළුහන්නම් විතරයි. අ ඒකයි සඳහන් කලේ මේ පාරවල් දෙකම හරියට කියන්නඩ නෑ මොකද ඒ පාර හරියටම පෙන්නලා තියෙන්නේ ඒක හරියටම කියන්න නම් කොහෙදේ පාරතෙන් අදත් ඒ පාර කියට බැරි නෑ අපිට සුදුසු කංවදි මිසක් නමුත් පාර නැද්ද පාකතියවා? නිවැරදිවම ඒ පාරය මගසලකුණුත් තියෙනවා. කොහෙදේ මගසලකුණු තියෙන්නේ. ඒ මගසලකුණු අදත් තියෙන්නේ ත්‍රපිටකේ සහ අට්ටකතාවි. මෙන්න මේ ත්‍රිපිටකේ සහ අට්ට කතාාව තියනවා සුගතියට යන පාර මගසලකුණු හරියටම පෙන්නනවා. නිවනට යන පාරේ මගසලකුණු හරියටම පෙන්නෙනවා. මේ මගසුණු මේ පාර නොගොත්. ඔහුට ඒකාන්තයෙන් කොහොම දුගතියට ඇන්ඩ පාර හැදිලම තියෙනවා කියන කාරණාව නොකි යම පැහැදිලි කිරලා තියෙන එහෙමනම් මේ ධර්මය හරිටම දේශනා කරට සුදුසුකං අපිට නෑ කියලම මතක් කළ යම් ප්‍රමාණයක් හරි දේශනා කරට මේත්‍රපිටකයි අට්ට කතාවයි මනාව හසුරුුවන්ඩුවනේ මනාව දැන ගණ්ඩුවේ මනාව ඉගෙනගනතිෙන්ඩෝන මැනවින් ප්‍රගුණ කරලාතියෙන්ඩුව. එහෙම නැත්තං පාර වරදින අපි කවුරුවද දන්නේ. ත්‍රපිටකයකේ හම සූත්‍රේ තියන කාරණාව අපිට පේන එක විදිහක් නමුත් ඒ කාරණාව මැනවින් අට්ටකතාව පැහැදිලි කරලතියනෙ තව විදිහ. අටුවාවෙ කොටසයි සූත්‍රයේ කොටසයි දෙකම ගලපලා ගත්ත හමතමයි. මනාව පැහැදිලි වෙන්නේ මේ කරුණු කොහොමද දක්වලා තියෙන කියලා. මේ මග කොහොමද පෙන්නලා තියන කියලා සූත්‍රයේ විතරක් කියවලත් හරියටම තේරුම් ගණ්ඩ මහ ප්‍රඥාවක් නැති කෙනෙකුට පහසු නෑ. එනිසා අටුවාවත් පරිහරණය කරඩ මඕනෑ. අන්නේ ඒකයි සමහරාය ත්‍රිපිටකය පෙන්න පෙන්න දේශනා කරනවා. වර්තමානය අප දන්න ඕන තර විති්‍ය දෘ්ිීය ල්ලු ධර්මයට පට හැනි මග හරියට කියනවාකන ිති අ දෂ්ටික. නමුත් අහිංසක ශ්‍රාවකයට ත්‍රපිටකයි පෙරලලා සූත්‍රයේ පෙන්නලා කියා මෙන්න මේ සූත්‍රයේ මේ තැන මෙහෙම ඉතියන්නේ මෙතෙක් ඔය කියාගෙනපු විදිහ නෙමෙයි හරි මෙහෙමයි කියලා. ඉති අපිත් පිළිගන්න ඔවු ඇත්තටම පොතම නි කියලා දෙන්න කියලා. නමුත් පොතේ විතරක් බලලයක හරි තේරුම්ගණඩ කොහොමත්ේ ඒ කොහොම බැරිද කියන කාරණාව තේරුම් ගඩ පින්නදන සූත්‍රයක් දෙකක් ත්‍රිපිටක යටට්ටකතාව අදධ්‍යයනය කරලා බලඩුවන මේ සූත්‍රයේ තියන පෙන්නපු කාරණාව හාත් පසි මට්ටකතාව විස්තර කරලා තියෙන හැටි. අන්න එතකොට තේරෙනවා සූත්‍රයේ විතර කියුවනම් මටත් පාර වරදි නොනේදකේට. එහින්ද මේ සුගතියට යන මගත් නිවනට යන මගත් අදත් හරියටම නිවැරදිව පෙන්න ලාතියෙන ඔකොහෙද ත්‍රපිටකේ සහ අට්ටකතාවේ ඔය දෙකම මනාව දැනගත්ත කෙනෙකුට යම් ප්‍රමාණයක් මේ මඟ කියල දෙන්න පුළු හංකම තියනවා. පිනතුන බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාර. හොඳට අහගන්න දැනගෙන බලාගෙන මයි අන්යන්ට කියඩුවනි. මට හිතෙන පාරකීවට හරියනවද එක කොහොමුවත් හරියෙන්නේ. බුදුරජාණන් වහසේ පෙන්න්නපු පාර තමයි මාත් ස්ත්‍ර කරඩු. මට හිතෙන පාරකී වහම අනික් අයට නිවන් අවබෝධ කරන්න බොළුහන්නම් අපිට මෙච්චර කල් සංසාර අණ්ඩුවෝනේ යන්ඩ වුවමනාවක්නෑ. අන්න ඒ නිසා ධර්මය දැනගන්නකොට ධර්ම ඒගෙන ගන්නකොට ත්‍රපිටකටයි අත්ත කතාවටයි දෙකටම ගරු කරමින් මෙ දෙකම අධ්‍යනය කරමින් දැන ඉගෙනගෙනමයි අවබෝධ කර්ඩුව දේශනාවක් කරනකොටත් මේ දෙකම මනාව අධ්‍යයනය කරමින් මයි ඒ දේනාව කරන්නඩෝ මොකද මම සඳහන් කළා දේශනාවක් හරියටම කරන්න සුදුසුකං නැති අපි බුදුරජාණන් වහන්සගේ කරුණාව නිසා විතරයි මේ දේශනාව කරන්න වරම්ලබලති. යම් ප්‍රමාණයක් හරි දැනගෙන පිටකට අට්ට කතාවට අනුව හරි පරිස්සමට ශ්‍රාවකයා මුලාවට පත් නොකොට ඒ ත්‍රිපිටකයි අට්ටකතවිත බිච්ච මග. ්‍රාකයට කියලදෙන්දනේ. එහෙම වනොත් අන්න ඒ දේශකයා කල්්‍යානමිතරෙක් බෝට පත්ෙන. පිනතින ධර්ම දේශනාවට තියන කාලය නිමාවෙලා තියෙන නිසා. ධම්ම දායාද සූත්‍ර දේශනාව ඇසුරින් සිදුකරන හතරවෙනි ධර්ම දේශනාව අපි මේ විදිහිට නිමාකරමු ඊළඟ කාරණාටික පස්වෙනි දේශනාවෙන් පිහැදිරි කිරීමේ බලාපොරොත්තුව ඇතුව. අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරු ලබන්නේ. පමෝදා ජී නිලන්ති ජීවනී සහ ශුභාෂ් යන කල්්‍යාන මිතුරු මිතුරියන් විසි. උතුම් අරමුණු කීපයක් ස හිපත් කරනවාමට අවුරුදු තුනකට කලින් පරලව සැපත් පර්සි විජේතිලක මහත්මා සහ ලනී පිරිස් මහත්මිය සහ දායකත්වය දැක්කූ සියලු දෙනාගේම නමින් මේගේ පවුල්වොල සියලු දෙනාටම පින් අනුමෝදං කිරීමත් ඊට අමතරව දායකත්වය දැරු සියලු දෙනාගේම දවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට සහ සකල ලෝකවාසියන්ගේ නිරෝගි භාවයේ චිරජීවනය උදෙසා මේ කුසල් හේතුවේවා රත්නත්‍රේ ආශිරවාදය ලැබේවා කෙළදාක පිරිසවිසින් ප්‍රාර්ථනා කරනු ලබනවා. කල්ය න මිතුරු මිතුරියන් පිරිස විසින් පින් අනුමෝදන් කළ සියරු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සරු දෙනාටම රත්නත්ත්‍රේ ආශිරවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය උදාවේවා ඉතාම ඉක්මං භවයක. ඉතාමත්ම කෙටි කාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මවබෝධය ලබාගැනීම සඳහාම මේ පුුණ්්‍යධර්මයන් හේතුවාසනාවේවා කල ප්‍රාර්ථන කරින්